අපි දැන් මේ කතා කරන මොහොත වෙන විටත් ලංකා පුරාම ප්‍රධානම වසංගත රෝගයක් විදිහට ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන මොහොතක තමයි අපි කතා කරන්නේ විශේෂයෙන්ම මේ වෙනකොට ඇදහැලෙන කඩින් කඩ වැටෙන වර්ෂාපතනය ඩෙංගු මදුරුවන් බෝවීම සඳහා ඉතාම ප්‍රශස්ත තත්ත්වයක් නිර්මාණය කරමින් තියෙනවා එන්නේ වටපිටාව තුල තමයි අපි විශේෂයෙන්ම මේ වෙනකොට තියෙන තත්ත්වයත් එක්ක මේ වර්ෂයේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් ඉතාම භයානක පරිණිමිති මේ වෙනකොට 15 වෙනිමින් තියෙනවායි කියලා මේ සම්බන්ධ ශාස්ත්‍රීය විශේෂඥයන් විසින් මේ වෙනකොට අනුතරංගවල තියෙනවා මොකද මෑත කාලීනව පහුගිය අවුරුදු ගණනාව තුල වැඩිම ඩෙංගු රෝගීන් ගණන මේ වර්ෂයේ වාර්තා වීමේ පරිණිමිති මේ සියලුම සංඛ්‍යාලයකට හරහා මේ වෙනකොට තහවුරු වෙමින් තියෙනවා මොකද 2020 අවුරුද්දේ අපිට සමස්තයක් විදිහට රෝගීන් 30,000කට තරමක් වැඩි ප්‍රමාණයක් 2021 කදී ඊට වඩා චුට්ටක් වැඩි වුණා 36,000ක් විතර 2022 කදී රෝගීන් සංඛ්‍යාව ඒ වගේ දෙගුණයක් වුණා ඒ කියන්නේ 76,000කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා ඒතර දැන් මේ 2023 අවුරුද්ද වෙනකොට මාස 6ක් ඉවර වෙනත් කලින් රෝගීන් 42,000 සීමාව පැනලා තියෙනවා ඒ නිසා ඉතාම පැහැදිලිව මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන රෝගීන් සංඛ්‍යාවත් එක්ක අපිට තහවුරු වෙමින් තියෙනවා මේ වර්ෂයේ මෑත කාලීන ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙන අවුරුද්ද බවට පත් වෙයි කියන කාරණය. එතෙන්ද විශේෂයෙන්ම මේ වෙනකොට අපිට සතියකට වාර්තා වෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2500 සීමාවට ළඟා වෙමින් තියෙනවා මේක ඉතාම බරපතල තත්ත්වයක්. සාමාන්‍යයෙන් අපිට ගිය අවුරුද්දේ මේ වගේ රෝගීන් වැඩිම වෙන අවස්ථාවෙදි රෝගීන් 2000ක් වගේ තමයි සතියකට වාර්තා වුණේ ලංකා පුරාම දැන් මේ වෙනකොට ඒක 2500 සීමාව පැනලා තියෙනවා ඒ වගේම දිවයිනේ තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ගත්තොත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 340කට ආසන්න ප්‍රමාණය 100කට 20කට ආසන්න ප්‍රමාණයක් ඩෙංගු අවදානම් කලාප බවට පත් වෙලා තියෙනවා මේ සියල්ලෙම කියවෙන්නේ ඩෙංගු සම්බන්ධයෙන් අපිට ඊටාම බරපතල තත්ත්වයකට ඉදිරි කාලය තුල ගමන් කරන්න තියෙන ඉඩකඩ ඒ නිසා විශේෂයෙන්ම අපිට මෙතෙන්දී පැහැදිලි කරගත යුතු කාරණේ තමයි මේ අපේ මේ ක්‍රියාන්විතය කියන්නේ ඩෙංගු වලට එරෙහිව රට තුල ජාතික මට්ටමින් ආරම්භ විය යුතු ක්‍රියාන්විතය ප්‍රධාන කුළුණු තුනක් මත තමයි ඒක සාර්ථක අසාර්ථක බව රැඳිලා තියෙන්නේ විශේෂයෙන්ම අපි ගත්තොත් දේශපාලන අධිකාරිය ආණ්ඩුව ඇතුළුව ඒ අයගේ ක්‍රියාකාරිතය කොච්චර මේ හරි ප්‍රතිපත්ති මේ තීන්දුව අරගෙන හරි විදිහට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවද කියන කාරණේ ඊගාවට සෞඛ්‍ය සහ ඊට අමතරව ඊට ආංශිකව අන්තර්පාර්ශ්වික සම්බන්ධතා පවත්වන පළාත් පාලන ආයතන ඇතුළු ඒ ආයතනවල මේ සම්බන්ධයෙන් දක්වන දායකත්වයේ සෞඛ්‍ය ඇතුළුව තුන්වෙනි එක තමයි ජනතාවගේ දායකත්වය. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒතර මේ කුණුණු තුනම හරි විදිය ක්‍රියාත්මක වුණොත් තමයි ඩෙංගු අපිට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් එක කුණුණක් හරි අසමබර තත්ත්වයක් අසමතුලිත තත්ත්වයක් ඇති වුණොත් එහෙම සමස්ත ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩෙංගු පාලනය අපෙන් ගිලිහීමේ අවදානමකටපත් වෙනවා. ඒ නිසා මේ තුන් පාර්ශවයේ මේ තාම සැලකිලිමත්ව තමන්ගේ තියෙන වගකීම් හරියට ඉෂ්ට කළොත් විතරයි අපිට ඩෙංගු රෝගිය සම්බන්ධයෙන් අනාගතයේදී සුබදායී තත්ත්වයකට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ හින්දා මේ සියල්ල සැලකිලිමත් ගන්න ඕන. එතෙන්ද විශේෂයෙන්ම ඊයේ දවස්වල අපි දැක්කා ගරු ජනාධිපතිවරයා විසින් මේ කොවිඩ් සහ ඩෙංගු පාලනය සම්බන්ධයෙන් කමිටු දෙකක් පත් කරලා තිබුණා ජනාධිපතිවරයා උපදෙස් මත එකක් අමාත්‍ය මණ්ඩල කමිටුවක් එතෙන්ද විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලය හරහා මේ ගන්න ප්‍රතිපත්තිමේ තීන්දුව විශේෂයෙන්ම මේ මහජන සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළුව ඒ සම්බන්ධයෙන් හරි තීන්දුව ගන්න එක ඉතා වැදගත් වෙනවා ඊට අමතරව අපි දැක්කා දෙවෙනි කමිටුව විදිහට විශේෂඥ කමිටුවක් පත් කරලා තියෙනවා විශේෂ ශාස්ත්‍රීය විශේෂඥයන්ගේ සමන්විත අපි විශේෂම රජ්‍ය වෙන්දාරින් සංගම විදිහට ජනාධිපතිවරයා ගත්තේ පියවර අපි අගය කරනවා මේ රෝග පාලනය සඳහා ඒ ජාතික මට්ටමින් මේ වෙන වැඩිහත් වීම ඉතාම වැදගත් වෙනවා ඒතකොට ඒ ක්‍රියාවලිය සඳහා රජ්‍ය වෙන්දාරින් සංගම විදිහට අපිට දෙන්න පුළුවන් උපරිම දායකත්වය අතීතයේ දුන්න විදිහටම හෙට දවසෙත් අපිට මේ දායකත්වය දෙන්න අපි පැකිලෙන්නේ නැහැ කියන පණිවිඩය දෙන්න ඕන විශේෂම ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම ජනතාවට අපි දෙන්න තියෙන පණිවිඩය තමයි අපි පද්ධතිය තුළ රෝගීන් වාර්තා වෙනවා නමුත් මරණ සංඛ්‍යාව අපිට ඉතාම අවම මට්ටම පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබිලා තිනවා උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම සමස්තයක් විදිහට රෝගීන් 42,000ක් වාර්තා වෙනකොට අපිට මේ අවුරුද්දේ මේ වෙනකොට වාර්තා වෙලා තියෙන මරණ 25ක් වගේ සංඛ්‍යාව ඒක ඉතාම අවම සංඛ්‍යාවක් මේ මරණත් අපිට සමහරක් මරණ අපිට වළක්ව ගන්න තිබිච්ච මරණ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අවුරුදු 10කට කලින් තිබිච්ච තත්ත්වයට වඩා මේක ඉතාම සුබදායී තත්ත්වයක් මොකද අපිට 2013-14 වගේ කාලවල තිබිච්ච තත්ත්වේ තමයි රෝගීන් 100ක් ඩෙංගු රෝගීන් 100ක් වාර්තා වෙනකොට එක රෝගියෙක් මරණයට පත් වුණා. ඒ කියන්නේ 100ට 1ක වගේ මරණ අනුපාතයක් තිබුණා. අද වෙනකොට මේ මරණ අනුපාතය 0.05 දක්වා අපිට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක කියවෙන පණිවිඩය තමයි අද ඩෙංගු රෝගියෙක් මිය යන්නේ රෝගීන් 2000ක් වාර්තා වෙනකොට. ඒ කියන්නේ වෙනත් වචන වලින් කිව්වොත්
රෝගීන් 2000ක් වාර්තා වෙනකොට රෝගියෙක් මිය යන තැනට අපේ සෞඛ්‍ය පද්ධතිය තුළ මේ මරණ කළමනාකරණය කරගන්න එහෙම නැත්නම් රෝගීන් කළමනාකරණය කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒක හොඳ තත්ත්වයක්. මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕන දේ තමයි මේ වෙලා තියෙන මරණවලුත් සමහරක් මරණ අපිට වළක්ව ගන්න තිබිච්ච මරණ ප්‍රමාද වී රෝහල්ගත කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම මේ මරණවලට හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේදී ජනතාවට විශේෂයෙන්ම ඩෙංගු සහ තවත් රෝග ගණනාවක් මේ වෙනකොට උණ රෝග ව්‍යාප්ත වෙමින් තියෙනවා. කොවිඩ් රෝගීන් මේ අතරින් පතර අපිට හම් වෙනවා. ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් හම් වෙනවා. මේ උණ රෝගීන් හම් වෙනවා. ඒ නිසා විශේෂයෙන් මොන තත්ත්වයේ තිබුණත් උණ රෝගියෙන් ඔබ පෙළෙනවා නම් මේ මොහොතේදී ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පහක් සම්බන්ධයෙන් මේ වෙනකොට සෞඛ්‍ය ශාස්ත්‍රයේ තුල ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබ ඉතාම විශේෂ සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි. ඔබට උණ නම් ඔබ විසින් කළ යුතු දේ පහක්. පළවෙනි දේ තමයි විවේකය. ප්‍රධාන වශයෙන්ම විවේකය කියන එකෙන් අදහස් කරන්නේ ඔබ එදිනෙදා කරන රාජකාරියෙන් ඉවත් වීම. වැඩට යන කෙනෙක් නම් රාජකාරියට යන කෙනෙක් නම් රාජකාරියෙන් ඒ දින කිහිපයක් ඉවත් වීම. පාසල් යන දරුවෙක් නම් පාසල් යන ඒ පාසල් යාමෙන් දින කිහිපයක් ඉවත් වීම. ඒක තමයි විවේකය. පුළුවන් තරම් විවේකයෙන් ගත කිරීම අත්‍යවශ්‍ය වෙනවා. උණ රෝගිය ඔබට වැළඳෙන දෙවෙනි කාරණේ තමයි පුළුවන් තරම් දියරමේ ආහාර ජලයේ ඇතුළුව දියරමේ ආහාර වර්ග ස්වභාවික පාන වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම මේ මොහොතේදී උණ තත්ත්වයේ කල්මනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. එතෙන්දී විශේෂයෙන්ම කෘතිම වීම පැණිවීම වගේ දේවල් තියන්නේ නැතුව ස්වභාවිකව තියෙන තැඹිලි වතුර පළතුරු විෂ ඊට අමතරව කැඳ සුක් වගේ දේවල් පුළුවන් තරම් වැඩිපුර තමන්ගේ ආහාරයට එකතු කර ගැනීම මේ රෝග තත්ත්වය පාලනය කර ගන්න අත්‍යවශ්‍ය වෙනවා. තුන්වෙනි කාරණේ තමයි පැරසිටමෝල්. පැරසිටමෝල් ඖෂධය නියමිත මාත්‍රාවෙන් ඒ තමන්ගේ බරට තමන්ගේ වයසට ගැළපෙන ඒ මාත්‍රාවෙන් නියමිත මාත්‍රාව නියමිත ආකාරයෙන් ලබා ගන්න උන පාලනය කරන්න. ඒ ඇරෙන්න වෙනත් ඖෂධ ගන්න එපා කියන පණිවිඩය. හතරවෙනි කාරණේ තමයි විශේෂම අපිට ඩෙංගු රෝගයේදී විශේෂයෙන් එන්න පුළුවන් තද හිස රදේ එන්න පුළුවන්. ඇස් පිටිපස්සෙන් එන තද වේදනාවක් එන්න පුළුවන්. උදර වේදනාවක් එන්න පුළුවන්. තද උනෙන්න පුළුවන්, හන්දිපත්වල වේදනාවක් එන්න පුළුවන්, මස්පිඩු වේදනාවක් එන්න පුළුවන්. මේ මොන තත්ත්වයේ තිබුණත් පැරසිටමෝල් වලට එහා ගිය ඖෂධයක් ගන්න එපා. විශේෂයෙන් අපි සැරබියත් කියලා හඳුන්වන ඩිස්ප්‍රින් ඇස්ප්‍රින් කාණ්ඩයේ ඖෂධ කිසිසේත්ම මේ දවස්වල උණ පාලනය කිරීම සඳහා භාවිත නොකළ යුතුයි. එහරහා ඔබට ඩෙංගු රෝගය තිබුණොත් එහෙම අනවශ්‍ය සංකූලතා අවසානයේදී මරණය දක්වා පවා යන්න පුළුවන්. මේ සැරබියත් කියලා හඳුන්වන වේදනානාශක වර්ගයේ ඖෂධ වර්ග ඔබ හිතුමනාපට පාවිච්චි කරන්න ගියොත් පස්වෙනි කාරණය තමයි දෙවෙනි දවස වෙනකොට ඔබට උණ පාලනය වෙන්නේ නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්න සම්පූර්ණ රුධිර පරීක්ෂණයකට යන්න. ඒ හරහා ලැබෙන වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න. ඔබට රෝහල්ගත වෙන්න කිව්වොත් එහෙම ඒ මොහොතේ රෝහල්ගත වෙන්න. ඒක තමයි මේ මොහොතේදී ඩෙංගු සහ අනිකුත් රෝග ඒ ව්‍යාප්ත රෝග සියල්ලම සැලකුවත් මේ මොහොතේදී මේ තත්ත්වය කලමනා උණ රෝගයෙන් පෙළෙනවා නම් ප්‍රධාන වශයෙන් කළ යුතු කාර්යයන් පහක් අපි මේ වෙනකොට හඳුනගෙන ප්‍රකාශයට පත් කළා තිනවා. ඒ හරහා ඩෙංගු රෝගී සංකූලතාව වළක්ව ගන්න අපට පුළුවන්කම ලැබෙයි. ඒ වගේම මරණ ප්‍රමාණය තවදුරටත් අවම කරගන්න අපට පුළුවන්කම ලැබෙයි. ඒක මම හිතන්නේ ජනතාවට විශේෂයෙන් දෙන්න ඕන පණිවිඩයක්. ඔබගේ සහයෝගය නැතුව අපිට ඒ කාර්ය කරන්න බෑ. ඊළඟ කාරණය තමයි අපි හැමදාම මේ ඩෙංගු වගේ රෝග සත්‍යයක් ආවට පස්සේ තමයි අපේ රටේ මහජන සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරන්නේ. හැමදාම මහජන සෞඛ්‍ය ශාස්ත්‍රයට ලැබුණු කුඩම්මගේ සැලකිල්ල. විශේෂයෙන්ම අපේ රටේ තියෙන ප්‍රධාන ශාස්ත්‍ර දෙක සෞඛ්‍ය ශාස්ත්‍රයේ රෝග වැළැක්වීම සහ يعني රෝග නිවාරණාංශය සහ රෝග ප්‍රතිකාර කිරීමේ අංශය හැමදාම අපේ ප්‍රමුඛතාවය ලැබුණේ රෝග ප්‍රතිකාර කිරීමේ අංශයට. නමුත් විශේෂයෙන්ම මේ වගේ වෝවෙන රෝග තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් වෙනවා නම් ඒ වැඩපිළිවෙළ තුළ ප්‍රධාන වශයෙන් තියෙන ඕන දේ තමයි රෝග නිවාරණ අංශය. එහෙම නැත්නම් පබ්ලික් හෙල්ත් සෙක්ටර් එකට කුඩම්මගේ සැලකිල්ල නවත්තලා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළා, ඒ අවශ්‍ය සම්පත් දායකයන්ට අවශ්‍ය කරන ඒ දිරිගැන්වීම් ලබා දීලා කටයුතු කිරීම. එහෙම නැතුව දීර්ඝකාලීනව මේ වගේ රෝග තත්ත්ව අපිට වළක්ව ගන්න බෑ. විශේෂයෙන්ම අපි ගත්තාම වෛද්‍යවරු ගත්තොත් එහෙම අද බොහෝ වෛද්‍යවරු මහජන සෞඛ්‍ය ශාස්ත්‍රයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කරනවා. ඒ අයට වෙනත් අවස්ථා තියෙනකොට රෝහල් වලට යන රෝහල් වලට යන තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. මොකද මේ මොහොතේදී රටේ තියෙන තත්ත්වය ගත්තත් ආර්ථිකමය තත්ත්වය ගත්තත් ලොකු ආර්ථිකම වශයෙන් එහෙම නැත්නම් ප්‍රතිලාභ වශයෙන් ඉතාම දැඩි පිටිපස්සට ගමන් කිරීමක් සිද්ධ වෙනවා මහජන සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ. උදාහරණයක් විදිහට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වල සේවය කරන වෛද්‍යවරයෙකුගේ වැටුප සහ රෝහල්ක සේවය කරන වැටුප ගෙදර ගෙනියන වැටුප අතර ලොකු පරතරයක් තියෙනවා. එතකොට මේ පරතරය නිර්මාණය වෙලා තියෙන මොහොතක කවුරුවත් කැමති වෙන්නේ නැහැ මහජන සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන පුරප්පාලු ටික පුරවන්න. ඒ නිසා විශේෂයෙන්ම අපි බලධාරීන් ඉල්ලනවා මහජන සෞඛ්‍ය ශාස්ත්‍රයේ තුල තියෙන මේ වෛද්‍යවරුන්ගේ පුරප්පාලු ටික පුරවන්න නම් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් කටයුතු කරන්න ඕන. ඩෙංගු ආවට පස්සේ ගැන කතා කරනවට වඩා දීර්ඝකාලීනව මේ තත්ත්වය වළක්ව ගන්න නම්
महाजन सौख श्रेष्ठ मानव संपत् कलमनाकरण संबंधी मीट वड़ा कठिन अवधान विशेष वैधानिक संघ बलापुर मे पत्कलती अमर्त अणुकमित मे संबंधे अपे अदास दक्वान्न विशेषम महाजन सौख्य श्रेष्ठ प्रमुखता मेमेन समस्त सौख्य पिरीवे सीट हेत्तपहाक वैडी प्रमाण के रोग प्रतिकाराचीट हेत्तपहाक वैडी प्रमाण रोग प्रतिकाराचे महाजन सौख्य श्रेष्ठ इतम सुलू मुदल अथवा इतर ये मुदलिंग मे वगे तत्व कलमनाकने इतम अपहसता पत्नो एनसा रोगे पेमिनेंट खाली विशेषम मे तत्व हरीट कलमनाकने अवश्य प्रतिपत्ति मे तीन तीन रज पत्यम प्रकाश पत्नोल अभी अपेक्षा कर इवागे मे वेटन वेस्त अभी पेन्न तीन देता मई मधुर गणत्वान इतम शीघ्र विधि विशेष बस्नाहिर पलाते कोलम डिस्ट्रिक्ट कोलम डिस्ट्रिक्ट विशेषम गोतटू वगे प्रदेश वाले महारगम वगे प्रदेश वाले खडुवेल बत्तरमुल वगे प्रदेश वाले विशेष नागरिक प्रदेश आश्रित मधुर गणत्वान असामान्य सिंहलियामीन मे विशेष मे कीट विद्या गणत्यान मनी भावताकन जात्यांतर वर्ष पीलिगत एकमाय दर्शकमाय ब्रिटो दर्शके खेल के अन्य ब्रिटो दर्शके दर्शके मे नोड असामान्य से कोलम डिस्ट्रिक्ट इहलामीन थियनो विशेषम गुत्म ब्रिटो दर्शके हनुन्ना अभी निवास सीया परीक्षा खलो ये निवास सीया तुले मधुर कीटियान सहित भाजन कंटेनर्स क्वच्चर प्रमाण तिबुना कियने निवास सीया परीक्षा कलाम ए निवास सीया ए परिश्र सीय तुले ए परिश्रयान सीय तुले कोपमन मधुर कीटियान सहित भाजन प्रमाण खमुना कियने तो लोक संविधान निर्णायक तमय मेक अवम वर्षन सीट पहाकट वाड़ा अडवीन त्यागन समस्या मे मस आरंभ समस्या बस्नाहिर पलाते दिग्न वेला सीट पहाकिन सीट दहाँ नम अदेन तीन इट वाड़ा भयानक वेलातीनो अदेन बस्नाहिर पलाते अत्यंत विशेष कोलम डिस्ट्रिक्ट मधुर गणत्या कीट विद्या गणत्या मन ब्रिटो दर्शक सीट विसीपह तीयनो प्रमाण पस्कुने ब्रिटो इंडेक्स सुविशेष भावतमा विद्यात्मक दर्शक मे दर्शक हरा कियवेन देता मेक इतम पेहदली तहवर वेलातीन पूर्व अनुतुर्वीम दर्शक ब्रिटो इंडेक्स मे मोहते तीन भयानक लबन मसे एन तीन भयानक ब्रिटो दर्शक पूर्व अनुतुर्वीम दर्शक अक्तीट मे विधि ब्रिटो दर्शक विहलयाम बलधारी विशेष अवधान लक्नोण ए मत पीट लातीर्ण गोण एहर जनतावट एत अवधान मुखाधिकीनिक सन्निवेदने करहर वितरा जनतावगे सहभागित अरगेन मे डेंगू रोग तत्व अभी पालने करगान पुलवा विशेष मेन मे कीन तत्व सियाल सेलकिलट अरगेन अभी विश्वास करना हरिविधी क्रियाकलोत्तेम अभी इदि काले तो यम्मट्टम डेंगू रोग पालने गान पुलवा हेम नतिनो मेवेन कोट सीएट विस्सक्विच सौख्यवैधारी कार्य प्रमाण सीएट विसीपह तिहदक्वा गमकल्ला इतम भयानक डेंगू अदि अवधान तत्व दिवैनपुर अतिवीमे අනතුරු ඇඟවීම මේ මොහොත් සිද්ධ කරන්න වෙනවා ඒ තත්ත්වය හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම්